Haru Arundhati Haru Arundhati Geesina Geesina Neena Aadareyaka diga palila gemburu hoyanna tatkaraneka vishve kelavara hoyna taramatama sankirana deyak avasane hitenne aadareya kiyanne aadareya misak an kisima deyak neve kiyala enisa thamai jati agam කුලමල ભેද මේ කිසිම දෙයක් ආදරයකට බලපාන්නේ නැත්තේ බැඳීමකට බලපාන්නේ නැත්තේ ඇතැම් විට භාෂා දෙකකින් කතා කරනවා වුණත් ඕනෝන්ගේ හැඟීම් නම් හොඳ අවබෝධයෙන් කටයුතු කරන අවස්ථා ඕන තරම් තියෙනවා එහෙම අත්දැකීමක් ගැන කතා කරන්න අද තරවරුන්දතී ගී සිහිනය හැඩ කරන්න ආරාධනා කළේ රත්නශ්‍රී විජේසිංහන්ට අයබෝවන් අයබෝවන් මේ පාසල් කාලයේ විශේෂයෙන්ම රොමාන්ටික් කාලයක් ඉඳලනොත් මම හිතන්නේ ඒක වැරද්දක් නෑ. ශස්ත්‍ර අධ්‍යාපනය හදාරද්දී මම ඉගෙන ගත්තේ අත්දැක විද්‍යා විෂය ධාරාව. මම කියන්නේ 70 දශකයේ මුල් භාගයේ. ශස්ත්‍රලට තිබුණා විද්‍යා විෂයන් හදාරන අයට ප්‍රායෝගික පරීක්ෂණ. ඉතින් ওই කාලේ ප්‍රයෝජන තරගෙන මේ මගේ මිත්‍රයෙක්, ඔහුගේ ඥාතිවරයෙක් හිටියා මොල්ලාරම් ප්‍රදේශයේ. ඒ ඥාතිවරයා ගාවට ගිහිල්ලා නතර වුණා. නතරේලා නිකන් හිටියේ නෑ ඔහු ඉංග්‍රීසි පන්තියකට ගියා. ඉතින් ඒ පැත්තේ දෙමළ මිනිස්සු ගොඩාක් සමාජය ඇසුරු කළා. හැතරම මේ ගාල්ල නගරේ ජනප්‍රිය පිරිමි පාසලක තමයි අපි ඉගෙන ගත්තේ. මගේ මිත්‍රයයි කතාව මේක. ඔහු ඇසුරු කරපු දෙමළ පවුල්වල එක පවුලක තමයි මම මේ කියන්න යන දෙමළ ජාතික දැරිය හිටියේ. ඒගේ නම තමයි ශාන්ති. ඇගේ වයස අවුරුදු 16ක් 15ක් 16ක් ඇති. අපේ මිත්‍රයාගේ වයස ඒ කාලේ අවුරුදු 17ක් විතරයි. මගේ මිතුරා හවසට ওই ගෙවල් වලට ගියාම අරගොල්ලෝ සංග්‍රහ කරනවා. ශාන්තිලා ගෙවල් තිබුණේ සලේමන්නාරම් පාරේ වේසාලේ හන්දි කියලා හන්දියක් තියෙනවා. ওই හන්දිය ළඟ තිබුණා මයිල් වාහනම් කියලා කඩයක්. ওই කඩේ පිටිපස්සේ ඉඳලා තමයි ඒගොල්ලෝ හිටියේ. හරිම සංග්‍රහශීලී සුහද මිනිස්සු. ඇතර මේ මිනිස්සු හරි චාම්. ඒගොල්ලන්ගේ සංස්කෘතිය විචිත්‍ර වුණාට පැවැත්ම හරි තරලයි. මට මතකයි මගේ මිත්‍රයා කියනවා ඒ කාලේ මන්නාරමේ මහදිස්ත්‍රාපතිවරයා වේටියයි දැනීමේ ඇඳගෙන පෙරපු දෙකක් නැතුව හවසට වෙළඳ පොලේ ඇවිදිනවා කියලා බඩුවා. ඔහොම කාලයක් ඉඳලා අපේ මිත්‍රයාට මේ ලොකු ප්‍රශ්නයක් වුණා. දෙවල වචනයක්වත් දන්නේ නැහැ. ශාන්ති නෙල සිංහල වචනයක්වත් දන්නේ. කොහොමාරි අපේ යාළුවා ඉංග්‍රීසි පන්තියේ කට් කරලා කොල්ලන්ට කරන දාලා තනලා යනවා. මගදී ශාන්ති නෙල ස්කෝලේ ඇවිල්ලා එනවා හම්බ වෙනවා. මොරට මොන හම්බ වෙනවා hina වෙනවා විතරයි කතා කරන්න තේරෙන්නේ නැහැ. ඔහොම අහ දෙකක් තුනක් ගියාට පස්සේ අපේ යාළුවට ප්‍රැක්ටිකල් කෝල් කරනවා. ප්‍රායෝගික පරීක්ෂණ වලට කැඳවීම ලැබෙන. එයා අපහු ගාලට එන්න ඕනේ. එන්න කලින් දවසේ මේ ඔක්කොටම හිතවතුන් ආරාධනා කළා. ගෙදර ඒකට රාත්‍රී ආහාරයට සූදානම් කළා. කෑම කාලේ ගොන් පස්සේ අපේ යාළුවා ඒගොල්ලෝ ඉස්සරහට ගිහින් කියනවා මම හෙට අපහු ගාලට යනවා. ආයෙත් මට මන්නාරමට එන්න ලැබෙන එකක් නැහැ කියලා. ඒ වෙලාවේ ශාන්තිනේ අඬනවා. ඉතින් ඔය සිද්ධිය මගේ හිතේ කාලයක් සිසු තිබුණා. මම ගුරුවරයෙක් හැටියට වැඩ කරන කාලේ මගේ පළවෙනි වෘත්තියේ ගුරු වෘත්තිය මොනවාරි ප්‍රදේශයේ අර 83 අවාසනාවන්ත ජූලි මාසයේ සිද්ධී මම ස්නාතක දකිනවා. ඒ වෙලාවේ මම කල්පනා කරනවා මගේ යාළුවගේ ශාන්තිනේ මොන වෙලා ඇද්ද කියලා. ශාන්තිනේ තෙමා වැටේ නළල කුංකුමම් ශාන්තිනේ නළලේ තියෙන කුංකුම තෙලකේ තෙමාගෙන වැටෙනවා. ඒ කුංකුම තෙලකේ තෙමාගෙන වැටෙන්නේ කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිර. අහසේ ඉන්න හඳ අඬනවා. අලේ චන්දිර වැටිලා ශාන්තිනේ පිටිපස්සේ උඩ වෙනවා. ඒ හඳ පාන් පැලට ගිනි ඇවිලි අන්නගෙන ගිනි. ජාතීන් දෙක එකතු වෙලා හදපු සුද්ධ ස්ථානයට පාන් පැලට තෝරලා ගිනි. ඒ ගින්දර වැදිලා දුම් වැදිලා හඳ අඬනවා හඳේ කඳුළු වැදිලා ශාන්තිය කියලා කියන වෙනවා. අපි හිතන අපට ආරක්ෂාව තියෙන්නේ දෙවියෝ ගාව, බුදුහාමුදුරුවෝ ගාව. ඒ සින්ජා. ශාන්තිනේ අපි දෙවියන් ඇතුළට. හඳුළු උඩට තිරුවන්ග එළිය වැටීමෙන් මේ මොහොන පියාගන්න බැරි කවීතුල ශාන්තිනිගේ කඳුරුලෙට ඇගේ කනේ තියෙන තිරුවන්ගල ඉලියෙන්න බිරිසෙනවා කවියක් වගේ කියාගන්න බැරි කවියක් වගේ ඇගේ අත පුරවල වල තියෙනවා මේ වල හෙල වෙනවා ඒ සැලෙන ඔය දැටි වලලෝ ඒ තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන් එච්චර බරද ඔය උලා සියල් සිරිත් ඇ කුලගොත් ඔබ ආපසු ගන්න ඉලු ජාති කුලගොත් ඒගොලු කොම ඔගොලු කියාගන්න ආස්තරෝනේ ශාන්තිනි විතරක් නැමෙයි විශාලද කපුගේ තමයි ගීතේ සංගීතවත් කලේ පරවත් දේවල් ගණේ ගැයුවේ ඇත්තම ඔබ කැමති අර යාළුවා මන්නාරමේ ගිය කවුද කියලා නේද ඒ යාළුවා මම කියලා හිතාගත්තත් ඉතින් මම කොහොමද විරුද්ධ වෙන්නේ කොහොමද ඇත්තර ගන්න මම රත්නසි ශාන්ති නීති මා වැටි නලල කුංකුමම් කුංකුමම් තිමා අහසේ අඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැකිනතුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යා ශාන්තිනී තෙමා වැටි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගෙනදුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යා තිරුවන්ගල් එළිය වැටීමෙන් උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් ඊ සැලෙන ඔය දැතේ වලලු ඔය තරම් බරද කියාපන් කිල්ලි බරද කියාපන් ශාන්තිනී තෙමා වැටි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගිනදුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යා සිරිත් දෑ කුලබුත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න ඉරුපු කුරල් පොත අරින්න දැස පියාගන්න මහත්වරුනි මානිලු මල මට සිඹින්න දෙන්න ශාන්තිනී තෙමා වැටි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගිනදුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනී තෙමා වැටි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගිනදුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්